මගේ වීඩියෝ ප්‍රොඩක්ෂන් වලින් මම ටිකක් දිග බ්‍රේක් එකක් අරගෙන හිටියේ. ඒ හින්දා පහුගිය කාලේ පුරාවට ඕගලන්ට මගේ channel එකේ වීඩියෝස් බලා ගන්න බැරි වෙන්න ඇති. හැබැයි මේ බ්‍රේක් එක නවත්තන්න වෙන සිද්ධියක් මීට සති කිහිපයකට කලින් සිද්ධ වුණා. ඒ තමයි Starship එකේ පළවෙනි flight test එක. ඉතින් මේ Starship එකේ flight test එකේ මොකද උනේ කියලා කතා කරන්න කලින් මම කැමති පොඩ්ඩක් කතා කරලා ඉන්න අපි දාපු අන්තිම වීඩියෝ එකේ ඉඳලා මේ වෙනකන් Starship එකේ වෙච්ච development මොනවද කියලා. මොකද එතනත් අපිට ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. Starship එකේ upper stage එකට කියන්නේ Starship කියලාම තමයි. මේක ටිකක් confusing. මේක වැඩ කරන්නේ SpaceX එකේම හදන Raptor engine එකකින්. මේක අභ්‍යවකාශයට යන හින්දා මේකට Raptor vacuum engine එකක් ඕන. මේකට ඔයගොල්ලෝ දැකලා ඇති ටිකක් ලොකු නසල් එකක් තියෙන Raptor vacuum engines පාවිච්චි කරනවා. මේ Raptor vacuum engine එක සාමාන්‍ය Raptor engine එකක්ම තමයි. මේකේ තියෙන එකම වෙනස තමයි මේකේ නසල් එක ගොඩක් ලොකුයි. මොකද අභ්‍යවකාශයට ගියාට පස්සේ වායුගෝලීය පීඩනයක් නැහැ. ඒ වගේ තැනක උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ කරන්න ටිකක් ලොකු නසල් එකක් අවශ්‍ය වෙනවා. ඒ විතරක් නෙමෙයි. එකම Raptor engine එක sea level එකේ වගේම අභ්‍යවකාශයේදී පාවිච්චි කරනකොට මේක වීගින් manufacture කරන්න පුළුවන්. ඒ වැඩේ ගොඩාක් ලේසි කරගන්නත් පුළුවන්. මේක වෙනස් කරන්න තියෙන්නේ මේ engine නසල් එක. ඒ වගේම තව දේවල් කීපයක් විතරයි. Starship එක නිර්මාණය කළ තියෙන්නේ පෘථිවි කක්ෂයකට යන්න, සමහරලාට එතනිනුත් එහාට යන්න. ඒ විතරක් නෙමෙයි. ඒක reusable rocket එකක්. එහෙන් දෙක නැවත පෘථුවේ වායුගෝලයට ඇතුල් වෙලා ලෑන්ඩ් කරන්නත් ඕන. ඉතින් මේ විදිහට re-entry heat එකෙන් Starship එක ආරක්ෂා කරගන්න ඒකේ windward side එකේ. ඒ කියන්නේ වායුගෝලයට ඇතුල් වෙන පැත්තේ ෂඩාශ්‍රාකාර heat tiles හයි කරලා තියෙනවා. මේ වෙනකොට මේකේ windward side එක සම්පූර්ණයෙන්ම heat shield එකෙන් cover කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ ෂඩාශ්‍රාකාර heat shield හැමතැනකටම ගැලපෙන්නේ නැහැ. nose cone එකේ තියෙන curvature එකට විශේෂ tile අවශ්‍ය වෙනවා. ඒ වගේම flaps වලට විශේෂ tiles අවශ්‍ය වෙනවා. මේ හැම දෙයක්ම මේ වෙනකොට නිර්මාණය කරලා තියෙන්නේ. මේ වගේ අභ්‍යවකාශ යානාවක් වායුගෝලයට ඇතුල් වෙනකොට ඒකේ windward side එකේ වායුගෝලයේ තෙරපෙනවා. එතකොට එතන ඉතාමත් ඉහළ තාපයක් ඇති වෙලා ප්ලස්මා ධාරාවන් හට ගන්නවා. ඉතින් මේ විදිහට ඇති වෙන ප්ලස්මා ධාරාවන් වාහනේ ඉස්සරහ වගේම දෙපැත්තෙනුත් ගමන් කරනවා. ඕගොල්ලෝ දකින්න ඇති Starship එකේ flaps වල පොඩ්ඩක් උඩින් ටිකක් ඇතුල් පැත්තට වෙන්නත් heat shield high කරලා තියෙනවා. මේකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් SpaceX එකේ ඉංජිනියර්ස්ලා මේ වැඩේටත් ලෑස්ති වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒගොල්ලෝ Starship එකේ re-entry එක ඇත්තටම ටෙස්ට් කරන්නත් ලෑස්තියි කියලා. ඕගොල්ලන්ට මතකදී මම කලින් වීඩියෝ එකේදී කතා කරා Starship serial number 15 එක ගැන. මේක නිර්මාණය කළ තිබුණේ හයි ඇල්ටිටියුඩ් හොප් එකකට. ඒ වගේම ඒ වැඩේ බොහොම සාර්ථකව කරන්නත් ඒකට පුළුවන් වුණා. දැන් තියෙන්නේ Starship serial number 24. මේක නිර්මාණය කළා තියෙන්නේ පෘථිවි කක්ෂයකට ගිහිල්ලා නැවතත් වායුගෝලයට ඇතුල් වෙලා ලෑන්ඩින් එකටත් උත්සාහයක් දරන්න පුළුවන් වෙන විදිහට. ඉතින් මේ වැඩේ කරන්න අවශ්‍ය හින්දා Starship SN24 එකේ සම්පූර්ණ heat shield එකක් තියෙනවා. Raptor engine 6ක් තියෙනවා. මේ 6න් 3ක් sea level engine, 3ක් vacuum engine. අනාගතයේදී මේ වගේ vacuum engines 6ක් high කරන්නත් මේකළු බලාපොරොත්තු වෙනවා. Starship එකේ තියෙන super heavy boost එක ගැන අපි කතා කරොත් එහෙම මේකේ high altitude hop එකක් කරන්න SpaceX එක උත්සාහ කරේ නැහැ. මේකට හේතුව තමයි මේ boost එක වැඩ කරන්නේ Falcon 9 එකේ boost එකක් වගේම තමයි. එකම වෙනස මේ boost එක ඊට වඩා ගොඩාක් විශාලයි, ගොඩාක් බලවත්. මේ flight test එකට පාවිච්චි කරපු super heavy boost එකේ නම තමයි BN7, එහෙම නැත්නම් boost number 7. මේකේ Raptor engine 33ක් තියෙනවා. මේ Raptor engine 33ම sea level engine. එකට හේතුව ඔයගලන්ට හිතා ගන්න පුළුවන්. මොකද මේ එන්ජින් වල උපරිම කාර්යක්ෂමතාවය අවශ්‍ය වෙන්නේ මේ ලොන්ච් පෑඩ් එකේ ඉඳන් වායුගෝලයේ තියෙන ඝනකම හරිය පහු කරලා යනකම්. ඉලෝන් මස්ක් මොකක් හරි දෙයක් නිර්මාණය කරනකොට, මොකක් හරි දෙයක් ඩිසයින් කරනකොට එයා මන්තරයක් වගේ නිතරම කියන දෙයක් තියෙනවා. ඒ තමයි best part is no part. මෙන්න මේ ඩිසයින් ෆිලොසොෆි එකට අනුව මේ Starship එකේ super heavy boost එකේ තියෙන ගොඩාක් දේවල් delete කරන්න මේ engineers ලට පුළුවන් වෙලා තියෙනවා. මේ super heavy boost එකේ තියෙන engine 33 දිහා බැලුවොත් එහෙම මේකේ clusters දෙකක් අපිට බලා ගන්න පුළුවන්. මැද තියෙන එක engine cluster එකක්, ඒ වගේම වටේට ring එකක් වගේ තව engine cluster එකක් තියෙනවා. මේ outer ring එකේ තියෙන engines දිහා බැලුවොත් එහෙම මේ engines වල බලය විවිධ දිශාවල් වලට යොමු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේකට thrust vector control එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ හින්දම මේ එන්ජින්ස් වල එන්ජින් ගිම්බල් එක සම්පූර්ණයෙන්ම ඩිලීට් කරලා දාන්න මේගොල්ලන්ට පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ ඔවුටර් රින් එකේ තියෙන එන්ජින් වල බලය අපිට අවශ්‍ය වෙන්නේ මේ රොකට් එක ලොන්ච් මවුන්ට් එකේ ඉඳලා වායුගෝලේ ටිකක් උඩට යනකම් විතරයි. ඒ හින්දා මේව ත්‍රොටල් කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ මේවේ බලය අඩු වැඩි කරන්න ඕනේ නැහැ. මේව හැමතිස්සෙම වැඩ කරන්නේ උපරිම බලයෙන්. ඉතින් මේ විදිහට මේ ඔවුටර් රින් එකේ තියෙන එන්ජින්ස් ටික හැමතිස්සෙම උපරිම බලයෙන් වැඩ කරන හින්දා මේකට ත්‍රොටලින් මෙකැනිසම් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ඩිලීට් කරලා දාන්න මේ ඉන්ජිනියර්ස් ලට පුළුවන් වෙලා තියෙනවා. හැබැයි සුපර් හෙවි බූස්ට් එකේ මැද තියෙන එන්ජින් ක්ලස්ටර් එක දිහා බැලුවොත් එහෙම ඒකට thrust vector control එකක් ඕන. ඒ කියන්නේ ඒවේ බලේ විවිධ දිශාවල් වලට යොමු කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම මේ එන්ජින් එකට throttle කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ ඒවේ බලේ අඩු වැඩි කරගන්න පුළුවන් වෙන්නත් ඕන.
ඒ විතරක් නෙමෙයි මේ එන්ජින් එක ෂට් ඩවුන් කරලා ආපහු ස්ටාර්ට් කරන්න පුළුවන් වෙන්නත් ඕන. ඉතින් මේ හැම දෙයක්ම අවශ්‍ය වෙන්න හේතුව තමයි මේ මැද තියෙන එන්ජින් ක්ලස්ටර් එක තමයි ලෑන්ඩින් බර්න් එකට පාවිච්චි කරන්නේ. ලෑන්ඩින් බර්න් එක කරනකොට මේකේ ත්‍රස්ට් වෙක්ටර් කන්ට්‍රෝල් එකක්. ඒ කියන්නේ මේ එන්ජින් වල බලය විවිධ දිශාවල් වලට යොමු කරන්න සිද්ධ වෙනවා. ඒ බලය අඩු වැඩි කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම ලෑන්ඩින් බර්න් එක කරන්න අවශ්‍ය වෙලාවට මේ එන්ජින් ටික නැවත ස්ටාර්ට් කරන්නත් සිද්ධ වෙනවා. හැබැයි මම කලින් කතා කරපු අවුටර් රින් එකේ තියෙන එන්ජින්ස් වලට මේ මුකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒව අවශ්‍ය වෙන්නේ රොකට් එකේ ලිෆ්ට් ඕෆ් එකේ ඉඳන් බූස්ට් එන්ජින් කට් ඕෆ් එක වෙනකන් විතරයි. ඊට පස්සේ මේ එන්ජින්ස් කවදාවත් ආපහු ඔන් කරන්න සිද්ධ වෙන්නේ නැහැ. ඒ හින්දා ඒවට ත්‍රස්ට් වෙක්ටර් කන්ට්‍රෝල් එකක් ඕනේ නැහැ. throttling ඕන වෙන්නෙත් නැහැ. ඒව නැවත ignite කරන්න ඕන වෙන්නෙත් නැහැ. මම කලින් වීඩියෝ එකේදී කතා කරා මේ රැප්ට් එන්ජින් එකේ පාවිච්චි කරන්නේ full flow stage combustion cycle එකක්. ඕනම රොකට් එන්ජින් එකක turbo pump එකක් තියෙනවා. මේ turbo pump එකෙන් තමයි combustion chamber එකට ඉන්ධන pump කරන්නේ. ඉතින් මේ වගේ රොකට් එන්ජින් එකක් start කරනකොට මුලින්ම turbo pump එක වැඩ කරන්න ඕන. turbo pump එක වැඩ කළා ignition එක පටන් ගන්න ඕන. ඊට පස්සේ turbo pump එක දිගටම කරකිනවා. ඉන්ධන දිගටම pump වෙලා rocket engine එකට දිගටම වැඩ කරන්න පුළුවන්. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ ඕගලන්ට තේරෙනවා ඇති. මේ turbo pump එක වැඩ කරන්න rocket එකේ ignition එක වැඩ කරන්න ඕන. ඒ වගේම rocket එකේ ignition එක වැඩ කරන්න නම් ඊට කලින් turbo pump එක වැඩ කරලා තියෙන්න ඕන. මෙතන පොඩි chicken and egg situation එකක් තියෙනවා නේද? ඉතින් මෙන්න මේ ප්‍රශ්නේ විසඳගන්න engineers පාවිච්චි කරලා තියෙන උපකරණය තමයි helium වායුව පාවිච්චි කළා. ඉතමත් ඉහළ පීඩනයකින් ගබඩා කරලා තියෙන helium වායුව පාවිච්චි කළා මුලින්ම turbo pump එක කරකවන එක. එතකොට ඉන්ධන pump වෙනවා, ignition එක පටන් ගන්න පුළුවන්. ignition එක පටන් ගත්තට පස්සේ turbo pump එක දිගටම වැඩ කරනවා. ඉතින් මේ විදිහට turbo pump එකට පොඩි kick start එකක් දෙන්න අවශ්‍ය. ඉතමත් ඉහළ පීඩනයකින් යුතු helium වායුව ගබඩා කරලා තියෙන COPVs වල. ඒ කියන්නේ composite overwrap pressure vessels වල. මේක Starship එකේ විතරක් නෙමෙයි Falcon 9 එකෙත් අපිට බලා ගන්න පුළුවන්. Super Heavy Boost එකේ කලින් තිබිච්ච prototype වල මේ COPVs මේ rocket එක ඇතුලේ ඒ වගේම rocket එකෙන් එළිය තැන් තැන් වල high කරලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන් වුණා. හැබැයි BN7 එකේ මේගොල්ලෝ පොඩි වෙනසක් කරලා තියෙනවා. මේ Super Heavy Booster BN7 එකේ මේ COPVs ටික එක පැත්තක high කරලා ඒකට විශේෂ ආවරණයක් high කරලා තිබුණා. මේ ආවරණයට පුළුවන් කුඩා අත්තටුවක් විදිහට වැඩ කරන්න. ඉතින් මේ බූස්ට් එකේ කුඩා අත්තටු දෙකක් තියෙන හින්දා, ඒ කියන්නේ ඒරෝ සර්ෆස් දෙකක් තියෙන හින්දා මේ බූස්ට් එකට පුළුවන් වායු ගෝලයේ හරහා ටිකක් දුර පා වෙලා යන්න. ඉතින් මේකේ තියෙන ප්‍රයෝජනේ මොකද්ද? ඔගොල්ලෝ හැමෝම දන්නවා සුපර් හෙවි බූස්ට් එක නිර්මාණය කරලා තියෙන්නේ වායු ගෝලයේ ටිකක් උඩට ගිහිල්ලා ඒකේ අපර් ස්ටේජ් එක අභ්‍යවකාශයට යොමු කරලා බූස්ට් බෑක් බර්න් එකක් කරලා ආපහු ලෑන්ඩින් සෝන් එක පැත්තට එන්න. ඉතින් මේ විදිහට බූස්ට් එකකට චූටි අත්තටු දෙකක් තියෙනකොට මේ බූස්ට් බෑක් බර්න් එක ටිකක් අඩුවෙන් කරලා ටිකක් වැඩි දුරක් පා වෙලා යන එකට පුළුවන් වෙනවා. ඒකෙන් ඉන්ධන විශාල ප්‍රමාණයක් ඉතුරු කරගන්න පුළුවන්. ඕගොල්ලෝ හැමෝම දැනටමත් දන්නවා ඉලෝන් මස්ක් මොකක් හරි නිර්මාණය කරනකොට එයා ඒකෙ තියෙන කම්පොනන්ට්ස් පුළුවන් තරම් ඩිලීට් කරන්න කැමතියි කියලා. ඉතින් මෙන්න මේ අනුව යමින් මේ බූස්ට් එකේ තියෙන අවුටර් රින් එකේ තියෙන එන්ජින්ස් වල COPVs ටික ඩිලීට් කරලා තියෙනවා. ඉතින් මේ COPVs ඩිලීට් කරාට පස්සේ මේ එන්ජින් එක ස්ටාර්ට් කරන්න අවශ්‍ය ප්‍රෙෂර් එක දෙන්න අවශ්‍ය හීලියම් ටික හොයාගන්න බැරි වෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ කොහොමද ඒගොල්ලෝ විසඳලා තියෙන්නේ? ඉතින් මේ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට මේ ඉන්ජිනියර්ස්ලාට පුළුවන් වෙලා තියෙනවා මේ හීලියම් ප්‍රෙෂරයිසේෂන් සිස්ටම් එක රොකට් එකෙන් ඩිලීට් කරලා ඒක ඕබිටල් ලොන්ච් මවුන්ට් එකේ හයි කරන්න. ඒකෙන් මේ රොකට් එක ගොඩාක් සිම්ප්ලිෆයි වෙනවා. ඒ වගේම මම කලිනුත් කිව්වා වගේ මේ අවුටර් රින් බූස්ටර්ස් ඔන් කරන්න වෙන්නේ එකපාරයි. ඒ හින්දා මේකෙ මුකුත් ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ. ඉතින් මේ අප්ග්‍රේඩ්ස් හැම එකක් එක්කම සුපර් හෙවි බූස්ට් එක අපි දන්න පවර්ෆුල්ම රොකට් එකක් බවට පත් වෙලා තියෙනවා. මේකේ ත්‍රස්ට් එක පවුම් මිලියන 16කටත් වඩා වැඩි. මීට කලින් අපි දැනගෙන හිටපු පවර්ෆුල්ම රොකට් එකක් තමයි සැටර්න් 5 කියන්නේ. මේක තමයි නීල් ආම්ස්ට්‍රෝංව හඳට එක්කගෙන ගියේ. මේ සැටර්න් 5 රොකට් එකට වඩා දිගුණයකටත් වඩා පවර්ෆුල් වෙන්න මේ සුපර් හෙවි බූස්ට් එකට පුළුවන් වෙලා තියෙනවා. අපි හැමෝම නිතරම කතා කරනවා රොකට් එකේ ෆස්ට් ස්ටේජ් එක ගැන, ඒ වගේම සෙකන්ඩ් ස්ටේජ් එක, එහෙම නැත්නම් අපර් ස්ටේජ් එක ගැන. හැබැයි මේ රොකට් එකේ තව ස්ටේජ් එකක් තියෙනවා. අපි ඒකට කියන්නේ ස්ටේජ් 0 කියලා. ඒ ගැන හරිම අඩුවෙන් තමයි අපි කතා කරන්නේ. මේ වගේ රොකට් එකක ස්ටේජ් 0 කියලා කියන්නේ ඒකේ ලොන්ච් සපෝර්ට් සිස්ටම් එකට. ඒකේ ලොන්ච් මවුන්ට් එකක් තියෙනවා. ඒ ලොන්ච් මවුන්ට් එක හයි කරලා තියෙන ලොන්ච් ටේබල් එකක. ඒ වගේම ගොඩක් වෙලාවට ෆ්ලේම් ට්‍රෙන්ච් එකකුත් තියෙනවා. ඒ වගේම මේකේ සපෝර්ට් ටවර් එකකුත් තියෙනවා. මේ ලොන්ච් ටවර් එක දිහා බැලුවොත් එහෙම මේකේ තව සංකීර්ණ දේවල් ගොඩක් තියෙනවා. මේ රොකට් එකට ඉන්ධන පුරවන්න අවශ්‍ය ක්වික් ඩිස්කනෙක්ට් ආම්, ඒ කියන්නේ QD ආම්ස් මේකේ හයි කරලා තියෙනවා. ඒ වගේම රොකට් එකට විදුලි බලය සපයන්න අවශ්‍ය නම් ඒකට අවශ්‍ය පහසුකම්ුත් ඒකේ තියෙනවා. මේ හැම දෙයකටම අමතරව Starship එකේ ස්ටේජ් 0 එකේ තව විශේෂ දෙයක් තියෙනවා. අපි මේවට කියන්නේ chopsticks කියලා. ඔගොල්ලෝ සමහරලාට දැනටමත් දන්නවා ඇති මේවෙන් මොකද කරන්න කියලා. ඔගොල්ලෝ හැමෝම දන්නවා මේ වෙනකොට Falcon 9 රොකට් එකේ බූස්ටර් ලෑන්ඩින් එක හරිම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා.
මේ වැඩේ සාර්ථක කරගන්න මේ බූස්ටර් එකට ලෑන්ඩින් ලෙග්ස් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. හැබැයි මේ විදිහට ලෑන්ඩින් ලෙග්ස් හයි කරන හින්දා මේ රොකට් එකේ බර වැඩි වෙනවා. ඒ වගේම සංකීර්ණ බවත් වැඩි වෙනවා. ඒ හින්දා ඉලෝන් මස්ක් කාලයක් තිස්සේ උත්සාහ කරා මේ ලෑන්ඩින් ලෙග්ස් ඩිලීට් කරලා දාන්න. ඉතින් මෙන්න මේ ප්‍රශ්නේ විසඳන්න SpaceX එක පාවිච්චි කරපු උපක්‍රමය තමයි මේ chopsticks කියලා කියන්නේ. ඒගොල්ලෝ බූස්ටර් එකේ ඒ වගේම Starship එකේ ලෑන්ඩින් ලෙග්ස් ඩිලීට් කරලා තියෙනවා. ඉතින් ඒ වෙනුවට දැන් මේගොල්ලෝ කරන්නේ මේ බූස්ට් එක ලෑන්ඩින් සෝන් එකේ කිට්ටුවට ආවට පස්සේ මේ chopsticks වලින් අහසෙදිම බූස්ටර් එක එහෙම නැත්නම් Starship එක අල්ලගන්න එක. මේ Starship එක ලොන්ච් කරන්න පාවිච්චි කරන orbital launch mount එක දිහා බැලුවොත් එහෙම ඒකේ උඩ රින් එකක් තියෙනවා. ඒකේ support system හැම එකක්ම හයි කරලා තියෙනවා. ඒකට කකුල් හයක් තියෙනවා. ඊට යට කොන්ක්‍රීට් ලේ එකක් තියෙනවා. මේකට පාවිච්චි කරලා තියෙන ෆොන් ඩැග් කියලා විශේෂ කොන්ක්‍රීට් වර්ගයක්. ඒකට පුළුවන් කම්පන වලට ඒ වගේම තාපයට ඔරොත්තු දෙන්න. අපි දැක්ක සුපර් හෙවි බූස්ට් එකේ ස්ටැටික් ෆයර් එකක් කරනවා. මේ ස්ටැටික් ෆයර් කරාට පස්සේ මේ ෆොන්ඩග් කොන්ක්‍රීට් ලේ එක බොහොම හොඳින් ආරක්ෂා වෙලා තිබුණා. ඒ හින්දා SpaceX එකේ ඉන්න ඉන්ජිනියර්ස්ලා හිතුවා මේක ලොන්ච් එක කරන්නත් ප්‍රමාණවත් වෙයි කියලා. හැබැයි මේ ලොන්ච් එක කරාට පස්සේ එකතු කරගත්තු දත්ත වලින් ඒගොල්ලන්ට තේරුණා මේ ෆොන්ඩග් කොන්ක්‍රීට් කියන එක මේ සුපර් හෙවි බූස්ට් එකේ තියෙන ඉතාමත් අධික ත්‍රස්ට් එක දරා ගන්න කොහෙත්ම ප්‍රමාණවත් නැහැ කියලා. එහෙනම් අනාගතයේදී ඒගොල්ලෝ මේකට වෝටර් කූල්ඩ් මෙටල් ප්ලේට් එකක් හයි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගැනත් විස්තර අපි ඉස්සරහට කතා කරමු. මේ රොකට් ගැන ගොඩක් උනන්දු කට්ටිය සමහරලාට මගෙන් අහන්න පුළුවන් මේ සුපර් හෙවි බූස්ට් එකට සාම්ප්‍රදායික විදිහට ෆ්ලේම් ට්‍රෙන්ච් එකක් හයි කරන්නේ නැත්තේ ඇයි කියලා. මේ සුපර් හෙවි බූස්ට් එක කියලා කියන්නේ අපි මේ වෙනකන් හදලා තියෙන පවර්ෆුල්ම රොකට් එක. මේ වගේ රොකට් එකකට ෆ්ලේම් ට්‍රෙන්ච් එකක් හයි කරන එක ටිකක් සංකීර්ණ වැඩක්. සමහරලාට තේරුමක් නැති වැඩක් වෙන්නත් පුළුවන්. ඔගොල්ලෝ කැමති නම් අපි වෙනම වීඩියෝ එකකින් ඒ ගැන කතා කරමු. ඉතින් අපි දැන් බලමු Starship එකේ ෆ්ලයිට් ටෙස්ට් එක දවසේ ඇත්තටම උනේ මොකද්ද කියලා. ඒ වගේම මේ වෙච්ච දේවල් පොඩ්ඩක් ඇනලයිස් කරලා බලමු. අපේ Discord server එකේ ඉන්න කට්ටිය නම් සෙට් වෙලා මේක ලයිව් බැලුවා. මං හිතනවා ඔගොල්ලෝ ගොඩ දෙනෙක් මේක ලයිව් බලන්න ඇති කියලා. ඒ වගේම ඔගොල්ලෝ කැමති නම් අපේ Discord server එකට එන්න. යන්න අපේ Patreon page එකට. ගිහිල්ලා මුලින්ම Patreon කෙනෙක් වෙන්න. ඊට පස්සේ ඔයාලට ඔටෝමැටිකලි අපේ Discord server එකට කනෙක්ට් වෙන්න පුළුවන්. මේ Starship එකේ ෆ්ලයිට් ටෙස්ට් එක දවසේ මේ බූස්ට් එකේ තියෙන එන්ජින් 33ම ඔන් කරන්න ඒගොල්ලෝ උත්සාහ කරා. හැබැයි අපිට මුලින්ම දකින්න හම්බෙච්ච දේ තමයි මේකේ එන්ජින් 3ක් වැඩ කරන්නේ නැති බව. හැබැයි මේ විදිහට එන්ජින් 3ක් වැඩ කරන්නේ නැති වුණත් මේ Starship එකට පුළුවන් ලිෆ්ට් ඔෆ් එක ගන්න. ඒක ඒ වැඩේ බොහොම සාර්ථකව කරා. ඒ වගේම ටවර් එකත් ක්ලියර් කරලා ගියා. මේ විදිහට ටවර් එක ක්ලියර් කරලා යනකොට අපිට බලා ගන්න පුළුවන් වුණා Starship එක පොඩ්ඩක් පැත්තට ගමන් කරනවා. මේකට හේතුව මොකක්ද කියලා ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබුණා. සාමාන්‍යයෙන් මේ වගේ රොකට් ටෙස්ට් එකක් කරනකොට මේ රොකට් එක මේ ලොන්ච් මවුන්ට් එකේදීම පුපුරලා ගියොත් එහෙම නැත්නම් ආපහු ලොන්ච් මවුන්ට් එකටම කඩාගෙන වැටුනොත් එහෙම එතනදී ගොඩක් විශාල හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේක නවත්ත ගන්න සමහර වෙලාවට මේ ඉන්ජිනියර්ස්ලා පාවිච්චි කරන පෑඩ් අවොයිඩන්ස් මෙනුව කියලා එකක්. ඒගොල්ලෝ රොකට් එක අහසට ගියපු ගමන් පෑඩ් එකෙන් අහකට ගන්න උත්සාහ කරනවා. සමහරු මතපාල කරලා තිබුණා මේ Starship එක කරෙත් මේ වගේ පෑඩ් අවොයිඩන්ස් මෙනුව එකක් කියලා. හැබැයි මං කලින් කිව්වා වගේ මේ Starship එක ලොන්ච් වෙන්න පටන් ගන්නකොටම ඒකේ එන්ජින් 3ක් වැඩ කරන්නේ නැතුව ගියා. ඉතින් මේ හින්දා ඒකේ ත්‍රස්ට් එක පොඩ්ඩක් බැලන්ස් නැති වෙන්න පුළුවන්. ඒ හින්දා මේ Starship එක පොඩ්ඩක් අහකට තල්ලුනා වෙන්නත් පුළුවන්. මම වැඩිපුර විශ්වාස කරනවා මෙතන වෙන්න ඇත්තේ මේ දෙවනි සිද්ධිය කියලා. ඉතින් ඊළඟට Starship එකට පුළුවන් වුණා ටවර් එක ක්ලියර් කරලා ටික ටික අහසේ උඩට ගමන් කරන්න. ඒ වගේම මේකේ තියෙන TVC එකට, ඒ කියන්නේ thrust vector controlling system එකට පුළුවන් වුණා රොකට් එකේ ගමන් මාර්ගයත් බොහොම ස්ථාවරව පවත්වාගෙන යන්න. මේ රොකට් එක ටික ටික උඩට යනකොට අපිට බලා ගන්න පුළුවන් වුණා තවත් එන්ජින් 3ක් වැඩ කරන්නේ නැතුව යනවා. මේ වෙනකොට මේකේ එන්ජින් 6ක්ම වැඩ කරන්නේ නැතුව තිබුණේ. හැබැයි එක එන්ජින් එකකට පුළුවන් වුණා ආපහු ක්‍රියාත්මක වෙන්න. ඉතින් මේ විදිහට ගමන් කරපු Starship එක MaxQ එක පහු කරන් ගියා. ඕගොල්ලෝ දන්නව MaxQ කියලා කියන්නේ රොකට් එකකට මුහුණ දෙන්න පුළුවන් අභියෝගාත්මක තැන. ඒ තමයි මේ රොකට් එක අහසට ගමන් කරනකොට ඒකට වායු ගෝලෙන් වැඩිපුරම පීඩනයක් එල්ල වෙන තැන. මේකත් පහු කරන් ගියා කියලා කියන්නේ Starship එකේ ලොන්ච් ටෙස්ට් එක බොහෝ දුරට සාර්ථකයි කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් මේ විදිහට MaxQ එක පහු වෙලා කිලෝමීටර 29ක් 30ක් විතර උඩට ගියාට පස්සේ මේකේ ගමන් මාර්ගයේ බොහෝ දුරට වෙනස් වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ Starship එක කරණමක් ගහනවා අපිට බලා ගන්න පුළුවන් වුණා. මේක එක කරණමක් නෙමෙයි, කරණම් 4ක්ම ගැහුවා. මේ වගේ රොකට් ලොන්ච් එකකදී මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම මේ රොකට් එක පුපුරවා හරින්න ෆ්ලයිට් ටර්මිනේෂන් සිස්ටම් එකක් තියෙනවා. එහෙම නැත්නම් FTS එකක් තියෙනවා. මේ වෙලාවේදී SpaceX එකේ ඉන්න ඉන්ජිනියර්ස්ලා තීරණය කරන්නේ නැති මේ රොකට් එක පුපුරවා හරින්න. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වුණා මේ රොකට් එක පුපුරා ගිහිල්ලා ඒකේ කෑලි ඔක්කොම මුහුදට කඩාගෙන වැටෙනවා. අපි හැමෝම මතක තියාගන්න ඕන මේක ප්‍රොටෝටයිප් එකක්. ඒ වගේම ප්‍රොටෝටයිප් රොකට් එකේ ටෙස්ට් ෆ්ලයිට් එකක් කියලා. මේ වගේ ටෙස්ට් ෆ්ලයිට් එකකදී රොකට් එක ලොන්ච් ටවර්ගෙන් උඩට ගියොත් එහෙම ඒ ටෙස්ට් එක සාර්ථකයි කියලා අපි පිළිගන්නවා. හැබැයි Starship එකට පුළුවන් වුණා ඊට වඩා වැඩ ගොඩාක් කරන්න.
එහෙනම් ලෝකේ ඉන්න විද්වතුන් හැමෝම පිළිගන්නවා මේක ඉතාමත් සාර්ථක ටෙස්ට් ෆ්ලයිට් එකක් කියලා. ඉතින් අපි මුලින්ම කතා කරමු මේ ටෙස්ට් ෆ්ලයිට් එකේ තිබිච්ච හොඳ දේවල් මොනවද කියලා. පළවෙනි හොඳ දේ තමයි මේකේ ලොන්ච් සපෝට් සිස්ටම් එක. මේකේ ඕබිටල් ලොන්ච් මවුන්ට් එක, රීෆියුලින් සිස්ටම් එක. මේ හැම දෙයක්ම ඉතාමත් හොඳට වැඩ කරා. ඒ වගේම මම ඕගලන්ට කිව්වා මේ බූස්ට් එකේ ඔවුටර් රින් එකේ තියෙන එන්ජින්ස් වල ප්‍රෙෂරයිසේෂන් සිස්ටම් එක හයි කරලා තිබුණේ ඕබිටල් ලොන්ච් මවුන්ට් එකේ කියලා. ඒකත් බොහොම සාර්ථකව වැඩ කරා. රොකට් එන්ජින් එක කියලා කියන්නේ මිනිස් ඉතිහාසයේ පුරාවටම හදලා තියෙන ඉතාමත් සංකීර්ණ රොකට් එන්ජින් එකක්. ගොඩක් කට්ටිය විශ්වාස කරා මේ වගේ රොකට් එන්ජින් එකක් අපිට කවදාවත් හදාගන්න බැරි වෙයි කියලා. හැබැයි මේ ෆ්ලයිට් ටෙස්ට් එකේදී අපිට බලා ගන්න පුළුවන් වුණා මේ රැප්ට් එන්ජින් එක සෑහෙන හොඳට වැඩ කරනවා කියලා. ඒ වගේම තමයි ස්ටාර්ෂිප් එකට පුළුවන් වුණා මැක්ස් කියු එක පහු කරලා යන්න. ඊට පස්සේ මේකේ ගමන් මාර්ගය වෙනස් වෙලා ඒක නැවත පොළොව පැත්තට ගමන් කරන්න පටන් ගත්තා. එතකොට ස්ටාර්ෂිප් එකට සිද්ධ වුණා දෙවනි මැක්ස් කියු එකකුත් පහු කරලා යන්න. ඉතින් මේ විදිහට මැක්ස් කියු දෙකක් පහු කරලා ගියා විතරක් නෙමෙයි මේ ස්ටාර්ෂිප් එක කරණං හතරකුත් ගැහුවා. මේ හැම දෙයක්ම සිද්ධ වෙනකන් ස්ටාර්ෂිප් එකේ ස්ට්‍රක්චර් එකට ගොඩාක් ලොකු හානියක් වෙනවා අපිට බලාගන්න පුළුවන් වුණේ නැහැ. සාමාන්‍යයෙන් රොකට් එකක් මේ විදිහට වායුගෝලයේ ඝනකම් ප්‍රදේශය හරහා ගමන් කරනකොට ඒකේ ගමන් පථයේ දශමයක් එහා මෙහා වුණත් ඒක කෑලි කෑලි වලට ඉරිලා යනවා. මේ වගේ දෙයක් අපිට බලාගන්න පුළුවන් වුණා ඇරියන් 5 රොකට් එකේ පළවෙනි ෆ්ලයිට් එකේදී. හැබැයි ස්ටාර්ෂිප් එක මැක්ස් කියු දෙකක් පහු කරලා ගියා කරණං හතරක් ගැහුවා. ඒත් ස්ටාර්ෂිප් එක කෑලි කෑලි වලට ඉරිලා ගියේ නැහැ. මේකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් ස්ටාර්ෂිප් එක හදපු ඉංජිනේරුවන් එක ඉතාමත් ශක්තිමත්ව හදලා තියනවා කියලා. මේ හැම දෙයක්ම සිද්ධ වෙන අතරේ ස්ටාර්ෂිප් එකේ අපර් ස්ටේජ් එක බූස්ට් එකට සම්බන්ධ වෙලා තිබුණේ. ඒ හින්දා මේ ස්ටාර්ෂිප් එකේ අපර් ස්ටේජ් එකටත් කරණං හතරක් ගහන්න සිද්ධ වුණා. මේ අතරේදී මම බලාගෙන හිටියා මේකේ හීට් ෂීල්ඩ් එකට මොකද වෙන්නේ කියලා. මට දකින්න හම්බෙච්ච ඡායාරූප වලට අනුව මේ හීට් ෂීල්ඩ් එකේ හීට් ටයිල්ස් තුනක් නැති වෙලා තිබුණා. හැබැයි හීට් ෂීල්ඩ් එකේ අනිත් හැමතැනම ඉතාමත් හොඳින් ආරක්ෂා වෙලා තිබුණා. මේකින් අපිට තේරුම් ගන්න පුළුවන් SpaceX එකේ ඉන්න ඉංජිනියර්ස්ලාට පුළුවන් වෙලා තියෙනවා මේ හීට් ෂීල්ඩ් එකත් බොහොම සාර්ථකව නිර්මාණය කරන්න. ඊළඟට අපි කතා කරමු මේ ෆ්ලයිට් ටෙස්ට් එකෙන් අපිට දකින්න හම්බෙච්ච නරක දේවල් මොනවද කියලා. පළවෙනි නරක දේ තමයි මේ ඕබිටල් ලොන්ච් මවුන්ට් එකේ පල්ලෙහා තිබිච්ච ෆොන්ඩක් කොන්ක්‍රීට් එක සම්පූර්ණයෙන්ම විනාශ වෙලා එතන ලොකු වලක් හැරිලා තිබුණා. මම කලිනුත් කිව්වා වගේ සුපර් හෙවි බූස්ට් එක කියලා කියන්නේ ඉතාමත් ප්‍රබල රොකට් එකක්. ඒ රොකට් එකේ ත්‍රස්ට් එක මේ ෆොන්ඩක් කොන්ක්‍රීට් වලට දරා ගන්න බැරි වෙලා තියෙනවා. ඒකට විසඳුමක් ඒගොල්ලෝ දැනටමත් ප්ලෑන් කරලා තියෙනවා. ඒගොල්ලෝ ප්ලෑන් කරලා තියෙන්නේ මෙටල් ප්ලේට් එකක් හයි කරලා ඒක වතුරෙන් කූල් කරන්න. මේ ෆ්ලයිට් ටෙස්ට් එක කරන වෙලාවෙදිත් මේ මෙටල් ප්ලේට් එක නිර්මාණය කරමින් තිබිලා තියෙන්නේ. හැබැයි ඒකට තව ටිකක් කල් යන හින්දා ඒගොල්ලෝ මේ කොන්ක්‍රීට් ලේ එකත් එක්ක මේ ලොන්ච් ටෙස්ට් එක කරන්න බලාපොරොත්තු වෙලා තියෙනවා. මම හිතනවා SpaceX එකේ ඉන්න ඉංජිනියර්ස්ලා මෙතනදී ටිකක් හදිස්සි වුණා වැඩි කියලා. තව සති කීපයක් එහෙම නැත්නම් මාස කීපයක් අරගෙන මේ වෝටර් කූල් මෙටල් ප්ලේට් එක හයි කරලම මේ ලොන්ච් ටෙස්ට් එක කරා නම් මේකෙන් තව ගොඩාක් ඩේටා අපිට එකතු කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මේකන ඕගොල්ලෝ හිතන දේවලුත් මම දැනගන්න කැමතියි. ඒව අපි කතා කරමු පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ. මේ ෆ්ලයිට් ටෙස්ට් එකේ අපිට මුලින්ම බලාගන්න පුළුවන් විශේෂ දේ තමයි මේකේ එන්ජින් කීපයක් වැඩ කරන්න නැතුව ගියා. අහසේ ටිකක් උඩට ගියාම තවත් එන්ජින් කීපයක් වැඩ කරන්න නැතුව ගියා. ඒ වගේම ෆ්ලයිට් එකේ ටිකක් මැද හරියේදී ටිකක් විශාල පිපිරීමකුත් අපිට බලාගන්න පුළුවන් වුණා. මම හිතනවා මේ පුපුරා ගියේ මේකේ එන්ජින් ගිම්බල් එකට ප්‍රෙෂර් එක දීපු COPV එකක්. එහෙම නැත්නම් කම්පොසිට් ඕවර්ඇප් ප්‍රෙෂර් වෙසල් එකක් කියලා. මම හිතනවා මේ අනතුරු හැම එකකටම හේතු වෙන්නේ නැත්තේ මේ රොකට් ලොන්ච් එකේදී විසි වෙලා ගියපු කොන්ක්‍රීට් කෑලි නැවත රොකට් එන්ජින් එකෙන් වැදිලා ඒකට වෙච්ච හානිය කියලා. මං කලිනුත් කිව්වා වගේ මේකට වෝටර් කූල් මෙටල් ප්ලේට් එක හයි කරලා තිබ්බනම් මේ කරදර ඔක්කොගෙම ගැලවෙන්න තිබුණා. මේ වගේ විශාල රොකට් එකක් ලොන්ච් කරනකොට ඇමරිකාවේ රජය ටෙස්ට් කරලා බලනවා මේකේ මොන වගේ හානියක්ද මේ පරිසරයට වෙන්නේ කියලා. ඒගොල්ලෝ SpaceX එකට අවසර දීලා තිබුණා මේකෙන් විසි වෙන කොටස් 70%ක් විතර එහාට ගියාට කමක් නැහැ කියලා. හැබැයි මේ රොකට් ලොන්ච් එකේදී සමහර කොටස් 75%ක් විතර ඈතට විසික් වෙලා තිබුණා. ඉතින් මෙන්න මේ ප්‍රශ්නේ හින්දා SpaceX එකට මේ වෙනකොට නීතිමය කටයුතු වලටත් මූණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේකට හේතුව තමයි මේ ලොන්ච් මවුන්ට් එකේ පල්ලෙහා තිබිච්ච ෆොන්ඩක් කොන්ක්‍රීට් එකට මේ රොකට් එකේ බලය දරා ගන්න බැරුව ඒකේ කෑලි කැඩිලා හැමතැනම විසික් වෙච්ච එක. ඉතින් මේ කාරණා හැම එකක් හින්දාම මට ආපහු කියන්න වෙනවා SpaceX එකේ ඉංජිනේර්ස්ලා චුට්ටක් හදිස්සි වුණා වැඩි කියලා. මේ වෝටර් කූල් මෙටල් ප්ලේට් එක මේ ලොන්ච් මවුන්ට් එකේ යට හයි කරලා මේ ලොන්ච් එක කරන්න ඒගොල්ලන්ට පුළුවන් වුණා නම් මේ කරදර ඔක්කොගෙම ගැලවෙන්න තිබුණා. ඒ වගේම තමයි ඕගොල්ලෝ හැමෝම දන්නවා රැප්ට එන්ජින් එක කියලා කියන්නේ මෙතලොක්ස් එන්ජින් එකක්. මේකේ පාවිච්චි කරන්නේ මෙතේන්, ඒ වගේම ඔක්සිජන්. ඒ හින්දා මේක රොකට් එකෙන් එලියට එන ගින්දර ඉතාමත් පැහැදිලි වෙන්න ඕන. හැබැයි මේ ෆ්ලයිට් ටෙස්ට් එකේදී අපිට බලා ගන්න පුළුවන් වුණා සමහර රැප්ට එන්ජින්ස් වලින් ඉතාමත් තද තැඹිලි පාට ගින්දර පිට වෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ මේ රැප්ට එන්ජින් එක හරියට ක්‍රියාත්මක වෙලා නැහැ කියන එක. මේ ප්‍රශ්නත් ඉස්සරහට SpaceX එකේ ඉන්න ඉංජිනියර්ස්ලාට විසඳ ගන්න වෙයි. මේ හැම දෙයක් අතරෙම SpaceX එකේ ඉන්න ඉංජිනියර්ස්ලා රැප්ට් එන්ජින් එකේ 3rd version එක මේ දවස්වල ටෙස්ට් කරනවා. ඒකට පුළුවන් වෙලා තියෙනවා චේම්බර් ප්‍රෙෂර් එක බා 350ක් වෙනකන් වැඩි කරගන්න.
මේක ලෝක වාර්තා බිඳහෙලීමක්. මං කැමතියි මේ ගැන තව වීඩියෝකින් කතා කරන්න. ඉතින් දැන් තියෙන තත්ත්වය අනුව SpaceX එකේ ඉන්ජිනියර්ස්ලාට සිද්ධ වෙනවා ඊළඟ ටෙස්ට් ෆ්ලයිට් එකට කලින් මේ orbital launch mount එක රිපයර් කරගන්න. ඒ වගේම ඒ launch mount එකේ පල්ලෙහා මං අර කලින් සඳහන් කරපු water cool metal plate එක හයි කරන්න. ඒ වගේම තමයි මං කලිනුත් ඕගලන්ට කිව්වා මේ Starship එකේ ටෙස්ට් ෆ්ලයිට් එකේ හින්දා පරිසරයට වෙච්ච හානිය කලින් හිතුවට වඩා වැඩි. ඒ හින්දා SpaceX එකට මේ සම්බන්ධයෙන් නීතිමය කටයුතු වලටත් මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ ප්‍රශ්නත් විසඳගන්න ඒගොල්ලන්ට සිද්ධ වෙනවා. මේ වෙනකොට SpaceX එකේ ඉන්ජිනියර්ස්ලා මේ orbital launch mount එක ඉතාමත් වේගෙන් රිපයර් කරනවා. මම හිතනවා තව මාසයක් විතර යනකොට ඒක සම්පූර්ණයෙන් ඉවර කරන්න ඒගොල්ලන්ට පුළුවන් වෙයි කියලා. ඉතින් මේ විදිහට ඉතාමත් වේගෙන් orbital launch mount එක රිපයර් කරාට අප්ග්‍රේඩ් කරාට ඊළඟ ටෙස්ට් ෆ්ලයිට් එකට කලින් මේ සම්බන්ධ නීතිමය කටයුතුත් විසඳගන්න SpaceX එකට සිද්ධ වෙනවා. මම හිතන්නේ මේ orbital launch mount එක ඉක්මනට රිපයර් කරාට මේ නීතිමය කටයුතු විසඳගන්න සෑහෙන කාලයක් යයි කියලා. ඉතින් අද වීඩියෝ එකේදී ගොඩක් අතුරු මාතෘකා ගැනත් මම කතා කරා. මේ මාතෘකා ගැන ඩෙඩිකේටඩ් වීඩියෝස් ඔයගොල්ලෝ බලන්න කැමති නම් ඒවා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. කවුරු හරි එහෙම කමෙන්ට් කරලා තියනෝ දැක්කොත් එහෙම ඒ කමෙන්ට් එකට thumbs up එකක් දෙන්න. එතකොට ඒ කමෙන්ට් එක කමෙන්ට් සෙක්ෂන් එකේ උඩටම එනවා. එතකොට මම ඒ වීඩියෝස් ටික මුලින්ම හදන්න පටන් ගන්නවා. ඉතින් මේ Starship එකේ ෆ්ලයිට් ටෙස්ට් එක ගැන තව ගොඩක් විස්තර ඔයගොල්ලෝ දන්නවා ඇති. මං කියුවට වඩා ගොඩක් වෙනස් අදහස් ඔයගොල්ලෝ ගාව තියෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම අපි කතා කරමු පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ. ජොයින් වෙන්න අපේ Patreon page එකට, එතනින් එන්න අපේ Discord chat එකට. මේ වගේ interesting videos තවත් බලන්න කැමති නම් subscribe කරන්න අපේ channel එකට.